කෘෂිකර්ම අමාත්‍යංශයේ ක්‍රියාත්මක කරන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක් වැය කරමින් මෙම රටකජු සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකරුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා කියා සිටියේ අපේ කෘෂිකර්මාන්තය අපනයන තත්වයට පත් කළ යුතු බවයි. දැන් පිට රටකජු කන්ට වුමනා නැහැ. දැන් හොඳ වර්ගයේ ලංකාවේ රටකජු අපිට ගන්න පුළුවන්. මේක ඇත්ත වශයෙන්ම කෘෂි නවීකරණයේ කොටසක්. අපේ රටේ ලක්ෂ ගණන් අක්කර තියෙනවා වගා නොකරපු ඒවා. අපි මේ සියල්ලම වගා කරන්න ඕනේ. අපේ කෘෂිකර්මය අපනයන කෘෂිකර්මයක් බවට පත් කරන්න ඕනේ. ලංකාවේ මිනිස්සුට කන්න වුමනා ආහාර විතරක් නෙමෙයි අනික් රටවල් වලට වුමනා ආහාරත් අපි සපයන්න ඕනේ. අපි අපනයනය කරාම අපිට වැඩියෙන් විදේශ විනිමය ලැබෙනවා. අපිට ආපහු ණය ගන්නට වුමනාවක් නැහැ. අලුත් ආර්ථිකයක් හදනකොට මේ රටේ ඉන්න ගෝවි මහත්වරුන්ටත් නෝනා මහත්වරුන්ටත් හොඳ ආදායමක් ලැබලා දෙන්න. ඒ නිසා අපි ව්‍යාපාර දෙකක් ආරම්භ කළා තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම රජයේ ඉඩම්වල ගොවි තැන්කරන අයට සින්නක්ක රොප්පු දෙන්න. අනික අපි දීප ව්‍යාප්ත කෘෂිකර්ම නවීකරණයේ වැඩසටහනක් ආරම්භ කරනවා. මේ වියලි කලාපයේ උතුර අනුරාධපුර පොළොන්නරුව නැගෙනහිර එහෙම විශේෂයෙන්ම දියුණු කරන් තියෙන උඩවලවේ. එතනින් අපිට පුළුවන් අලුත් කෘෂිකර්ම ව්‍යාපාර ආරම්භ කරන්න. මේකේ ප්‍රධානම අරමුණ ඔබට මීට වඩා හොඳ ආදායමක් දෙන්න, හොඳ ස්ථීර ආදායමක් දෙන්න ඉදිරියට මාර්ගයක් ඇති කරන්න. මේ අතර ජනාධිපතිවරයා මයිලම් පාවලි චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපලේ නිරීක්ෂණයකට දෙක්ුණා. This is our export to the Dole. Dole Lanka. Yeah, Dole Lanka. Yeah, yeah.